ලෝක කුසලාන සූසුකම් ලබා ගැනීමේ තරඟාවලියේ කොදෙව් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති තරඟය කොදෙව් කණ්ඩායම නොසිතූ ලෙස පරාජයට පත් වුණා. ඇත්තටම දුර්වල ක්‍රීඩා විලාශය නිසා තමයි ඒක පරාජයට පත් වුනේ. ඉතින් ඒ පරාජයට පත්වීම ඔවුන්ගේ ක්‍රිකට් ඉතිහාසයට වගේම ක්‍රිකට් අනාගතයටත් බලපායි කියලා තමයි දැන් පේන්න තියෙන්නේ. ඒ කියන්නේ සුපර් 6 වටේ ආරම්භ වෙනවා 29 වෙනිදා. මේ සුපර් 6 වටේදී තරඟ තුනක් තියෙනවා. එතකොට ශ්‍රී ලංකාව ඇතුළුව බී කාණ්ඩයේ ඉතිරි කණ්ඩායම් දෙක සමග කොදෙව් කණ්ඩායම ක්‍රීඩා කරන්නට ඕනි අනිවාර්යයෙන්ම. ඒ වගේම පළවෙනි වටේදී දැන් සියලුම තරඟ ඕන් ජයග්‍රහණය කරලා නැහැ. සිම්බාබ්වේට එරෙහිව පරාජයට පත් වෙලා තියෙන නිසා ඉදිරි වටේට පොයින්ට් අරගෙන යනකොට ඒකෙත් අවාසියක් කොදෙව් කණ්ඩායමට තියෙනවා. ඉතින් ඒ නිසා හදිසියේ හරි සුපර් 6 වටේදී එක තරඟයක් හරි පරාජයට පත් වුණොත් ඒක අපි අනුමාන කරොත් එහෙම එතන ප්‍රබලම තරඟයේ තියුණුම තරඟයේ තියෙන කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කියලා අපිට හිතන්නට පුළුවන්. මොකද ප්‍රබල කණ්ඩායම් දෙක ඒ කණ්ඩායම් දෙක තමයි. එතකොට ඔය තරඟය පරාජයට පත් වුණොත් එහෙම කොදෙව් කණ්ඩායම හදිස්සියේ හරි කොදෙව් ක්‍රිකට් ඉතිහාසයේ අනාගතයටත් බලපානවා අතීතයටත් බලපානවා. ඒ තමයි ලෝක කුසලාන දෙකක් ජයග්‍රහණය කරපු එක්දින ලෝක ශූරයෝ පළවෙනි වතාවට ලෝක කුසලානයකට සහභාගී නොවි ලෝක කුසලානයක් පැවැත්වීමට සිද්ධ වේවි. ඉතින් එහෙම වුණොත් ඒක බටහිර ඉන්දිය කොදෙව්වේ දැවැන්ත ක්‍රිකට් සන්නාමයට ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. අපි දැනටමත් දන්නවා 2020 ලෝක කුසලානය 2022 දී ඔවුන්ට සූසුකම් ලබා ගන්නට බැරි වුණා. ඉතින් ඒක ඒ තරම් දීර්ඝ ලෝක කුසලානයක් නෙමෙයි. නමුත් 5050 ලෝක කුසලානය කියන්නේ ඇත්තටම ඒක දීර්ඝ සහ ඒක ඓතිහාසික ලෝක කුසලානයක්. ඒක හැමදාම කොදෙව්ව ක්‍රීඩා කරා. ඒ වගේම ක්‍රීඩා කරලා ඒකේ සෙමි ෆයිනල් දක්වා එන අවස්ථා සෑහෙන්න තිබ්බා. ඉතින් ලෝක කුසලාන දෙකකුත් ජයග්‍රහණය කරා. එවැනි දැවැන්ත ක්‍රීඩකයන් හිටපු කණ්ඩායමක් පළවෙනි වටේම විසි වෙන්නට සිද්ධ වුණොත් ඒක ඇත්තටම ලෝක ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන සහ අමතක නොවන ලෝක කුසලානයක් බවට පත් වෙයි. මොකද කොදෙව්වෝ නැති ලෝක කුසලානයක් බවට පත් වෙනවා. ඉතින් සුපර් 6 වටේ තරඟ තුන කොදෙව් කණ්ඩායමට අතිශය වැදගත්. ඒන් ශ්‍රී ලංකා කණ්ඩායම තමයි අපිට පේන්න තියෙන විදිහට ප්‍රබල තරඟය. නමුත් ඉතින් අනිත් කණ්ඩායම් දෙකත් එක්ක ක්‍රීඩා කරලා කොහේ හරි එක තරඟයක් හරි පරාජයට පත් වුණොත්, ඒ කියන්නේ තරඟ තුනෙන් අවම වශයෙන් එක තරඟයක් හරි පරාජයට පත් වුණොත් කොදෙව් කණ්ඩායමට බොහෝ දුරට අවසාන මහ තරඟයට යන්නට බැරි වේවි. මොකද සිම්බාබ්වේ කණ්ඩායම ඉදිරියෙන් සිටිනවා. නමුත් ඉතින් සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම සුපර් 6 වටේදී මුහුණ දෙන ආකාරයත් කොදෙව් කණ්ඩායමට බලපානවා. ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම තරඟ ටික ජයග්‍රහණය කරොත්, නැත්නම් තරඟ තුනම ජයග්‍රහණය කරනවා කියලා අපි උපකල්පනය කළොත්, නැත්නම් ශ්‍රී ලංකාව 3යි සිම්බාබ්වේ 2යි, නැත්නම් සිම්බාබ්වේ 3යි ශ්‍රී ලංකාව 2යි විදිහට අපි උපකල්පනය කරොත් කොදෙව් කණ්ඩායමට බොහෝ දුරට තමන්ගේ 5050 2023 ලෝක කුසලාන ගමන නතර කරන්නට වෙයි කියලා තමයි දැනට තියෙන තත්ත්වයට අනුව පෙනී යන්නේ. ඉතින් 29 වෙනිදා සුපර් 6 වටේ ආරම්භ වෙනවා. ඉතින් අපට පැහැදිලිව සැක නැතුව බලා ගන්නට පුළුවන් සුපර් 6 වටේ යද්දී මොකද්ද කොදෙව් කණ්ඩායමට වෙන්නේ, වගේම සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායමට වෙන්නේ කියන කාරණේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.